මේ ව්‍යාපෘතිය වැදගත් වුණේ පානීය ජලයට. මේක ආරම්භ කරෙත් මැදවච්ච වගේ ප්‍රදේශය තුළ තමයි. ව්‍යාපෘතිය බොහොමදයි. ඒ ප්‍රදේශවල ලොකු ප්‍රචාරයක් ගෙනිච්චා. හඬ වතුර දෙනවද, පොණ්ඩ වතුර දෙනවද කියන එක. ඒක තමයි ප්‍රචාරක. ජනතාව පෙරමුණ තමයි මේකේ පෙරමුණේ හිටියේ. ඒ නිසා මෙතුමාලාට අවශ්‍ය වෙන්නේ ඔබතුමාගේ සහතික ගොවීන්ට හානියක් නොවි, වගාවට හානියක් නොවි, මේ ඒ වගේම ජල අවශ්‍යතාවයක්, පානීය ජල අවශ්‍යතාවයක් සම්පූර්ණ කිරීමට කටයුතු කරනවා කියන එක ජනාධිපතිතුමා කිසිම අවස්ථාවක කියන මට සාකච්ඡාවක් හම්බෙන්න බෑ කියලා. ඊට පස්සේ එතුමා එකඟතාවය පළ කළා. මං යන පාරේ සුදුසු ස්ථානයක මේ සාකච්ඡාව තියන්න ඒකට මං එනවා කියලා. තමුන්නාන්සලත් ඒ தත්ත්වය දැනගත යුතුයි. කොයිතරම් දුරට තමුන්නාන්සලා වෙනුනොත් අනිකුත් ජනතාව වෙනුනොත් අපේ ජනාධිපතිතුමා සැලකිල්ලක් දක්වනවාද කිය. සමහර විට වෙන කවුරුවත් නම් උන්ට එතන ඉන්න බැරි නම් මම මොකටද වෙන තැනකට යන්නේ කියලා යන්න තිබුණා. නමුත් එතුමා එහෙම ප්‍රකාශ කළේ නැහැ. මේ අපේ මහා කන්දර මහවැලි නෙවෙයි ඔබතුමාගේ කිව්ව වගේ පහළ තියෙන බෙදුම් නගරය සහ පෙත්සරවල් 1970 ගණන් වල හදාගන්නවා තියෙනවා. මගෙන් අවුරුදු 50කට 60කට එහා මේ අපේ ජනාධිපතිතුමාගේ පර්ණයි කඩාගෙන වැටලා තියෙනවා කො. දැන් අක්කර ආදි 7-8ක් විතර යනවා මං හිතන්නේ මේ අක්කරයන් තේමා ගන්න වැඩේ වතු. ඒක ගේදු වල ප්‍රතිසංස්කරණය කරලා වතුර ගේනද මිලියන 1000ක් දෙනවා වගේම ඊට පහළ තියෙන බෙදුම් නගරය සහ කෙත්දෑවල් මේ පැත්තෙන් වම් යුර විතර තියෙන කිලෝමීටර් 25ක් දිග. දකුණු යුර තියෙන කිලෝමීටර් 1000ක් දිග. බෙදුම් නගරවල 25 ගානේ දෙකෙන් බෙදුම් නගරවල 50ක්. කෙත්දෑවල් 500ක්. එතකොට මේ නිසා අපි ඉල්ලීමක් කරන්නේ අපිට මේ වතුර ටික අරහගෙන වතුර ටික හදවා ගන්න පුළුවන් නම් බැරි. අපිට තව සෑහෙන වතුර ප්‍රමාණයක් ඉතුරු කර ගන්න පුළුවන්. මොකද මේ වෙනකොට අපිට මේ තියෙන අක්කර 38000 අක්කර 15000කට එහා වෙන අපති. හැබැයි මේ ගොවි මහත්තුර අපේ ගොවි නායකයෝ ටික කොහොම අමාරුවෙන් ගොවියන්ට කියලා කතා කරලා මුර වතුර ප්‍රමාණයක් හදලා තමයි මේ වතුර ටික ඉතුරු කරගන්නේ. මේ ඉතුරු කරගත්තු වතුර ටික තමයි දැන් ජා සම්පාදනයට ඉල්ලන්නේ. එන අපි ජීවත් වෙන්නේ බත සපයලා අපි රටකට දෙනවා අපි කන්න. දැන් අපි ගැන හිතන්නේ කියලා මම උතුරාගෙන ඉන්නවා. මේ අතර වැඩි 1000 ගන්න බෑ. අනිවාර්යයෙන් ගන්න එක සොරවක් සදාකන්නේ නැහැ. මූලිකර්මයේ දෙන්න වගාවට කුරු සංවිධාන වලට අවශ්‍ය ප්‍රමාණය දෙන්න ඒ දෙන ප්‍රමාණය 90 ඉතිරිය කරන්න පාණී කරලා සඳහා මේ කුඹාලය කොටු කරන්න. එහෙලාවත් අපි කියමු දවස් 5ක් අපිට දෙව පාණී කරය ගන්න වතුරනේ දවස් 6කට ගන්න අපිට දවස් සම්පාදනය කරන්න. ඊට දවස් 5ක් කරලා පලයන්. ඊට දවස් 7ක් ඒකට සම්පාදනය මාර්ගයේ එකතු. ඒ වගේම තමයි මේ පාර්ශ්ව දෙක. මේ පාර්ශ්ව දෙක පිළිබඳව ඔබට විශ්වාසයක් තියෙනවා. අපි ඉදිරි කරා දුසංගිඳනගේ ප්‍රතිවිදනාගේ යෝජනය කුත් අරගෙන මේකට අවබෝධයක් දියුණුවක් කර ගන්න මෙන්න මේක තමයි ඒ යෝජනාව අපි ඉදිරියට ගොඩ ගන්න. ඔබට කියවන්න දෙන්න මේ පිළිබඳව සාකච්ඡා කරලා අපි මාතෘකාව තියෙනවා තව යෝජනා තියෙනවා ඒ ඔක්කොම කරන්න යූස් මාර්කට් එක මහකටුනා අපි අම්මාගේ ඔතන තවද කිසිම සල්පනා කරන්න ඕන මේ අක්කරාඩි අටදා සාර්සියක් කොටක් කරන මේ ගොයි කොට මොකද වෙන්නේ කියන්නේ එතකොට වාහි වාර්ග විභාගයේ කිම වැඩිපුරම දානවා අපි පොඩි කට්ටිය අපි ස්ටුඩියෝ එකේ ඉන්නවා වාහි වාර්ග විභාගයේ කොට ඇලා බලන්න පුළුවන් වාර්ග කිරීමක් නැහැ මෙතන ඉඳන් කොහොමද ඉදිරියට යන්නේ එකයි බලන්න ඕනේ. දැන් මේක නවත්තන්න බෑනේ ආරම්භ කළා. හැම වෙලේම ගොවිතැනට ප්‍රමුඛත්වයේ දීලා වැඩ කටයුතු කරන්න. අපි තීන්දුව කරු මේක පාර්ශ්ව තුනක් තියෙනවා. හතරවෙනි පාර්ශ්ව ඕනද නැද්ද කියලා කතා කරලා තීන්දුව කරන්න. එපා නම් එපා ඕන නම් ඕනයි. ඒගොල්ලෝ අතර කතා කරලා ඔක්කොමලා කියන්න ඒකඟද නැද්ද කියලා එච්චරයි. ඕක ලොකු දෙයක් නෙමෙයි ඉතින්. මේක ප්‍රශ්නයක් කරගන්න එපා. මේක සැරේ කරන්න බෑ. මේ මූල ධර්මයේ අරගෙන ඊට පස්සේ අනික් වැඩ ටික කරන්න. ඒකයි මම යොදන කැන්නේ. මෙතෙක් කල් අපි කරේ හැම ආණ්ඩුවම්ම වෝටර් බෝඩ් එකේ කැමැතිවරයෙක්ට දීලා මේක තව කැමැතිවරයෙකුට දුන්නා. අඩු ගානේ මේ සැරේ තියෙන එතුමට දැන් බල්ලා ක්‍රමවේදා මෙතෙන්ට බලපෑ නැති අනිත් තැන් වලට කියන්න පුළුවන් කොහොමද එකට වැඩ කරන්නේ. මේක ඔගලන්ටත් බලපානවා හැමෝටම බලපානවා. දැන් ජාතිතුමා කියන සල්ලි බෙදාගෙන හැමදෙම කරලි වලයි. මෙතුමා කිව්වා 2012 කලින් පටන් ගත්තා. අවුරුදු 22 ක් 22 රට වැඩිද?
ඔගුල පාර්සල තුනම ක්‍රිමන්ටක් ගහන්න. ඊයාට ඔගුල මාස්පතා රැස්වෙන්න. ෝට බෝඩ් ඇත් වලද හදාගන්න ඉරිගේෂන් ඇත් හදාගන්න ඉස්සෙල්ල මේතර දෙන්න මෙතන මූලිකම මේක ආරම්භ කරනකොටම පොඩි සාකච්ඡාවක් දෙපාර්ශ්වයේම මෙතුමරලා එක්ක මේ කියලා කරා මම ඒක සම්බන්ධ කරන්නේ වම් යම් කිසි ආකාරයක සම්බන්ධ වුණා හැබැයි ඒක හරියටම කියන්නේ නැහැ ඒක උතුමා කිව්ව ඕඩර් ප්‍රමාණවලට දවස් 6ක් යන පහක් කරනවා ඕඩර් තරම් ගන්න ඒක කොට පැටි කොහොම ඒක විදිහට නෑ මොකද උතුමාට අවස්ථාව දෙනවා ගන්න වතුර ප්‍රමාණය සොතෙන්ද කියලා නිරීක්ෂණය කරන්නේ එතකොට අපි ව්‍යාපාරික ගොඩක් කරන්නේ අපේ වාරිමාර්ග විසින් කටයුතුමා කියවම ඒ එතුමා නියෝගයක් දෙන වාදක සම්බන්ධක දැන් ඇති උතුර ගන්නවා එතකොට සමාන තවත් දෙකක් තුන වෙනවා එහෙනම් අතර කරා ඒකට ඒ වාරිමාර්ග කියන්නේ